තමුන් වෛද්‍යවරේ තලත්තෑ ප්‍රදේශයේ මම හරිනම් තමුසේ සොයිසා දොස්තර සොයිසා ඒ කියන්නේ තලත්තෑවේ සොයිසා सर हरी सर मंग वैद्यवरे अपे प्रदेश नमगियप वैद्यवरे एना मुगड़ तमुन व्यापार करान पटांगा व्यापार दिगतुनाटे दशके लंकावे अपराध लोकमेदी मे काल सीमा तुल इता सुविशेष चरित खटियट दुस्तर सोयसा एमता कलतावे सोयसा अंदुना पुलवा ओह मुलिम होमियोपति वैद्यवरे को वसें तमाइ ओहे वृत्ति जीवित आरंभकराने एन पशु अहु क्रमीकव व्यापार के बाट पत्ते एम व्यापार अधिराज्य अहु गुड़नागण्य अनुराधपुर कलतव केन्द्र කාට වාල්ලලා කියන දේ කරන්න ඕනේ මොන බම්බුවත් බලාපන් දෙන්නේ නැහැ උඹලා මොකද මෙතන සොයිස මහත්තයා අපි මේ රේන්ද ගිනින වැඩේට තමයි ආවේ උඹලා තාම එක කලේ නැද්ද කලාප් මහත්තයනි පොඩක් පරක් වෙනවා ඉතින් එතකොට මං උඹට බාර දුන්න වැඩේ සොයිස මහත්තයා ඒකත් අපි ටිකක් කළා ඉතින් උඹලට වැඩක් දුන්නම උඹලා අත ගන්නවා මං කොහොමද මේ මිනිස්සු ඕඩර් එක දෙන්නේ උඹලා තුන් දෙනාටයි කියන්නේ तेरुनाद इकमंट मे वेड इवर एक्न दिंडोन दवाने मंगाव अतगाने वेडने तेरुनाद दुला अरगन बड़ा बलन वेड दुनम अतगा इन हरी 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 इवन वेडे के सुसमात्य अरे गमे अलुते वेल एक मे अभी मुनहरी बड़ू दिन अद मुनाद इलाने मे कटपील देता इलाने मंदिर बात मैं कथा गला दीला दाना को मुखदा रेन देवेड़ी एक मैं बलना को बलना चूसी मारते मुका चुट्टे कटे हमबे चीवा ये मुका हर इट मन दाने समाट में अदावस एन अड़वा इंडकना को बेटा थम्बे तीन सिंधु कल व्यापार अतर विशेष रेंद अरकु रेंद व्यापारे सह व्यव्वामुनु पिलिसकर किरीमेदी इडं वाहन कुलियर दीम सह एवा सेवे दीम तमाय ओगे व्यापार वाशेन मुलिन्म संधान करन पुलुहा दुस्तर सोईसा मे व्यापार अतर इता सुविशेष कार्यक निरत उना ओहु एवकट लंकावे हिटपु दामरीक कल्ली समग इता किट्टु संबंधकं पैवत्तु पुज्जलेकु बावट करुणु हेलिदरा वेनो विशेषेण मे दामरिक कल्ली विविध अपराध क्रियावल निरतवीमेदी त्वाल लमण अवस्थावल ओंट प्रतिकार किरीम रहस्य सिंधुकरण लंबी दुस्तर सोयसा तम लंका में नमक अपराधकारी वास्तव कर दिन मगड़ मट ओण ओण हेमो मतर इन मगले को मिनुस्सु इन्नो किया मटे हेमो वटिनो
මංගේ හැමෝටම ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා. තමුසකින් මොනවද මේ මිනිස්සුන්ට දෙනුද? සොයිසි මහත්තයා. මොකෝ වා? සුද්දගේ කිට්ටි වෙඩි තියලා ගෙනල්ලා දාලා. කොහෙද ඉන්නේ? ෆැක්ටරි. උගක් අමාරුද? ලේනම් ගොඩක් යනවා. මම යන්න මං ඉන්න राजांग नीति सोई समाते कहाँ गए उन्हें पेटी की गोले हो बटा मकाद उन्हें बमकाद केंद्रीय गानी मरण पाया था ना मरण पाया डको අපුවට ගිහින්නේ අපුවට ගියා නම් අද ඔබට මෙතන නෙමෙයි ඉන්න වෙන්නේ මම බේටක් කියලා දෙන්න එහෙම එහෙමයි සොයි සමත් එහෙමයි ඒක උඹ ටවුමේ පාමසියෙන් ගනි ආ ආ ආ සොයි සමත් හැබැයි මිනිස්සුන්ට පේන්න ගන්න එපා මොකද उंट आप अविश्वास बुलवा एम सोच मत एम हाँ අපේ කොල්ලගේ තුවාලය වදිනකන් ටික දවසක් මේ තියාගන්න බැයිද සොයි සමත්ය? අන්න උඹ මෙහෙ හිටපාවේ. ආ මට මේ සුද්දට පොඩ්ඩක් අවිල්ල හම්බෙන්න කියන්කෝ. ආ මං කියන්න. මොකද? මට ඌඩ ගිනලක් වැඩක් තියනවා කරගන්න. හරි මං නිවුස් එක දෙන්න. ගමේ මිනිස්සු දවසර වැඩි කැමැත්තක් දැක්කුවේ නෑ නේද? मम्म बोरुआ
අපි සේරම විස්තර ටික හොයාගෙන තමයි තමුසෙත් එක මේ කතා කරන්නේ. යාපනයේ ඉඳන් ආ මිනිස්සුන්ව මංගොල්ල ගෑවේ තමුසෙ නේද? කතා කරනවා. කලත්තෑව අපරාධ සිද්ධීන් දාමය ආරම්භ වන්නේ පහළ කන්දේගම මැදවැච්චිය පොලිස් වසමේ පහළ කන්දේගම ප්‍රදේශයේ සිදු වූ මංකොල්ල කෑමක් මූලික වේ. මේ මංකොල්ල කෑමට ලක්වන්නේ යාපනයේ සිට අනුරාධපුරයට පැමිණි රේන්දකරුවන් ද්‍රවිඩ ජාතික රේන්දකරුවන් කණ්ඩායමක් සතුව තිබූ මුදල් සහ ඔවුන් ගමන්ගත් වාහනය කොල්ල කඩුවක්. බලමුකෝ උන් ටෙන්ඩරේ අරයන්නේ කොහොමද කියලා. උන් කොහෙන් ගියත් යන්න ඕනේ ඒ ලයින් පාරේ. මේ දා පාරුන් ඉස්සතින් යන එකක් නෑ. ඇල්බර්ට්! 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 මාතය! උඹ ආයුධ ටික ලෑස්ති කරගනි. හෙට අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න. හරි මහත්තයා මම ලෑස්ති කරනවා. බලමුකෝ උන් යාපනය යන්නේ කොහොමද කියලා. එකෙක්වත් මේ පැත්ත පලාතේ දකින්න බෑ. තේරුණාද? සරිය. තේරුණාද? සරිය. සරිය. පලයෝ. ඉල්ල. දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු හැටියට සැලකෙන සීආයි ගුණසේකර මහතාට අයත් ඔස්ටින් ක්‍රේම්බිජ් සතයක් මෙම සිද්ධීන් දාමයට ප්‍රථම යම්කිසි පුද්ගලයෙකු විසින් සොරකම් කරනු ලබනවා. මෙම මංකොල්ල කෑමේ සිද්ධිය සඳහා අපරාධකරුවන් භාවිතා කරන්නේ කොළඹ බම්බලපිටියේ පිහිටා තිබූ සීආයි ගුණසේකර මහතාගේ නිවසින් සොරා ගන්නා ලද මේ ඔස්ටින් ක්‍රේම්බිජ් රථය. මට උණ උනේ රජරට හොල්ලන් ඉන්න. රජරට කින් වෙන්නේ මම මේ වැඩි කළා. මගේ වටේ මිනිස්සු හිටියා. එන්න එන්නම මගේ බලය වැඩි වුණා.
මිනිස්සු මරවා කින් වෙන්නේ? මංගොල්ලක. එහෙම නේද? මම කලේ නෑ. මිනිස්සු දම්මලා කෙරෙව්වා. එතකොට අර කොළඹින් උස්සන් ආපු කාර් එකට මොකද උනේ? අවසානයේදී මේ ඔෆ්ටින් ක්‍රේම් බිජ් රටය සොයාගනු ලබන්නේ කලත්තෑවේ සොයිසාට අයත් ගොවිපලක වලලා තිබී. ඒ කාලේ මේ සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේ වාහනය පොළොව යට වලලා ඒ මත කුඹුරක් නිර්මාණය කිරීමට පවා සොයිසා සමත් වී තිබෙනවා. ඒ මං කරහල්ල බං. මොකෝ විලි වැඩේ අවුලක් නෑ නේද? නෑ නෑ කිසිම සාක්ෂියක් නැතින් වැඩේ කරා. හරි. බල දන්නවනේ කොහොමද? සොයි සමාත්‍ය ඔය සාක්ෂි ඉතුරු වෙන වැඩ වලට කැමති නෑ කියලා කොහොමද? අපි කරපු වැඩ වල සාක්ෂි ඉතුරු කළා නෑනේ. ඒක තමයි සොයි සමාත්‍යටත් ඕන කරන්නේ. හරි මේ දැන් අපි මෙතන ඉන්න එක බයానකයි අපි සේරම යන් හ්ම් හරි ගමල්ලා ने මං කිසි දෙයක් දන්නේ නැහැ රත්තරන් මාත්‍යෝ මං කිසි දෙයක් දන්නේ නැහැ මාත්‍යෝ මං දන්නවා මිනිහ ඔයත් ගන්න හැටි ඇල්බර්ට් සස මාත්‍ය ආන යබ බල යබ ඇත්ත ඇත්ත කිය බම් බල මං දන්නේ මාත්‍යෝ වඩ ගන්න මං දන්නේ මාත්‍යෝ මං දන්නේ මාත්‍යෝ මං දන්නේ කිසි දෙයක් දන්නේ නැහැ උඹේ නම් ඇත්ත කියන්නේ නැහනේ මං උඹ යවන්න ඇල්බර්ට් ඌව පුච්චලා දාපන්. එදයි කෑල් ලොක්කත් ඉදිරියෙන් එන්න බෑ. හරි සෝවිස මාත්‍ය. දොස්තර සෝවිසගේ අපරාධ ඉතිහාසයේ ආරම්භයේ සිද්ධ වෙන්නේ ඔහු යටතේ සේවය කළ සේවකීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධව. මේ සම්බන්ධව එවකට පුවත්පත්වල විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා. කලත්තෑවේ ද්විත්ව මිනිමැරුම් සිද්ධිය හැටියට තමයි මේ සිද්ධීන් මාලාව සඳහන් වෙන්නේ. මෙහිදී මේ යන පුජ්‍යලයන් දෙදෙනා අතර පීකේඩී පෙරේරා නමින් හඳුන්වව ඔහුගේ ඔහු යටතේ සේවය කළ කාර්මිකයෙකු සහ ඔහුට අයත් පුත්තලම ප්‍රදේශයේ පිහිටා තිබූ වැඩබිමක පාලකවරයෙකු වශයෙන් කටයුතු කළ සඳරසාගර කියන පුජ්‍යලයන් දෙදෙනාව තමයි සොයිසා විසින් ඝාතනය කරොන් ලබන්නේ. ගැලවදල එළිලගන්නේ තමුන්ගේ මිනිස්සු. ඒ මිනිස්සු මැරුවේ තමුන්ම නේද? මගේ පැත්තෙ තිබුණේ මගේ නීතිය. ඒ නීතියට පිටින් ගිය හැම කෙනෙකුට උනේ ඔය දේම තමයි සර්. තමුන් ඩොනෝන විතර නීති අතරලන් සෙල්ලම් කරන්නේ තමුන් කාගේ අයියා කරගෙනද?
ඒරා හලෝ මේ සොයිදා මගේ වැඩ ටික මේ පාර බලා ගන්න ඕනේ හරි හරි මන්තිතුමා මං කවදද වැඩ නොබැලුවේ මේ සැරෙත් මන්තිතුමාගේ වැඩ ටික මම බලා ගන්න පොස්ටර් ටික වදින්න ඕනේ පොස්ටර් ටික මගේ කොල්ලෝ ටික දාලා මං නියමන කරලා දෙන්නම් මන්තිතුමා ආවේ යන විදි ඔය නම දා ගන්න දොයින මේ දවස් ටික මොකද මන්තිතුමාට මගේ වැඩවල සපෝට් එකක් කරන්න බැරි නම් මන්තිතුමා මන්තිතුමාගේ පාඩුවේ ඉන්නකෝ මම මගේ වැඩ ටික බලා ගන්න මොකද මට පඹයොත් එක්ක ඉඳලා තේරුමක් නැහැ හරි හරි මන්තිතුමා මන්තිතුමා मंत्री सीमा विनको सीमा वे पीट मम बला ඒ තමුන්ගේ මිනිස්සු නේද? මගේ වැඩ වලට හැංගිලි ගාපු. හැමෝටම සිදුුනේ ඒ ඉරණමයි මාත්‍යෝ. ඒ මරණය. තමුන්ට බෑ එහෙම නීති අතරතුරන් වැඩ කරන්න. ඇයි මේ මිනිස්සු දෙන්න මරලා දැම්මේ? තියනවා. विश्वास विश्वास කාරේකයි ඉතුරු දේවලු ඒ විදියටම වුණා මට ඌගෙන් ඒක එළියට ඇයිද කියලා විශ්වාස නැහැ බලට ඌව සැකනම් විරක්කන දබල මොකද බලන් ඉන්නේ බලන් ඉදි मगे देवाल टैगिल මං කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්නේ නැති වෙන්නේ කෑල්ල කෑල්ල පිච්චුව මහත්තයෝ
මේ ඝාතන ක්‍රියාවලිය සඳහා දොස්තර සොයිසා ඔහුටම ආවේනික වූ ක්‍රමවේදයන් කීපයක් භාවිත කර තිබෙනවා. ඒ සමගම ඔහු මේ ඝාතන සිද්ධීන් සඳහා ඔහුගේ අන්තේවාසිකයන් දෙදෙනෙකු වන විලි මාමා සහ කළු ඇල්බර්ට් කියන පුද්ගලයන් දෙදෙනාව යොදා ගන්නවා. මේ සියලුම ඝාතන සිද්ධීන් සිදුවන්නේ කලත්තෑව සොයිසාගේ අධිරාජ්‍ය තුල. මේ වකවානුව වන විට විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රධාන රාජ්‍ය සේවකීන් සහ පොලිස් නිලධාරීන් රාශියක් මේ සොයිසා කියන ඒ එවකට ඉතා විශාල ව්‍යාපාර ජාලයක් ගොඩනගාගෙන හිටපු මේ පුජ්‍යලයා වටා ගොනු වී තිබීම මෙම අපරාධ විමර්ශනය කිරීමට බාධාවක් හැටියට තමයි ඒ කාලේ වාර්තා වෙලා තියෙන්නේ. මම මහලකු අපරාධකාරයෙක් කියලා පත්තරේ පළවෙන්න ගත්තා. මට ලොකු හයියක් දැනුණා. ඒ වෙද්දි මම මුළු අනුරාධපුරයේ මල්ලන් ඉවරයි මහත්තයෝ. ඉතින් ඇයි නිකම් මිනිස්සු මරන්නේ? මිනිස්සු මැරුවේ? मम सर्पय अतिरली මේවන විට පොලිස්පති ධූරයේ දැරූ ඇලරි කවේගුණවර්ධන මහතා මේ සියලුම විමර්ශන කටයුතු එතුමා භාරයට අරගෙන එතුමා විසින්ම මේ සඳහා ඉතා සුවිශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත් කරනවා. එවකට පොලිස් පරීක්ෂකවරයෙකු හැටියට හිටපු එස්.පී. ඩබ්ලිව්. සිල්වා මහතා සහ නවරත්න රාජා මහතා මැදවැච්චිය පොලිසිය ස්ථානාධිපතිවරයා හැටියට හිටපු පොලිස් පරීක්ෂක නලින් දෙල්ගොඩ මහතා තමයි මේ මූලික විමර්ශන කටයුතු සොයිසාට එරෙහිව ආරම්භ කරන්නේ. පසුව මේ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වෙනවා. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙකු වශයෙන් කටයුතු කළ අපේ කාලේ ෂර්ලොක් හෝම්ස් හැටියට හඳුන්වන ත්‍රිරල් ගුණතිලක මහතා තින් තමයි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු පරීක්ෂා කිරීම සහ මෙහෙවීම සිදු කරොන් ලබන්නේ. मटम वो विश्वास है वो एल्ला
सोच मात्य पुलिस आपे पास पड़ना यह अवसर पुलिस आपे गल पर त्याल भय आई भय नै सोच मात्य කලත්තෑව අපරාධ සිද්ධීන් දාමය ඉතා හොඳින් අධ්‍යයනය කිරීමේදී අපිට පැහැදිලි වන්නේ දොස්තර සොයිසා සමාජයේ ඉතාමත්ම බලවත්ව තිබූ පුජ්‍යලෙක් බලවත්ව සිටි පුජ්‍යලෙක් ඔහුගේ සමාජ බලපුලුවන්කාරකම් භාවිතා කරමින් ඔහු රජරට කලත්තෑව ප්‍රදේශයේ කේන්ද්‍ර කොටගෙන අපරාධ ජාලයක් ගොඩනගනු ලැබුවා ඔහු එම අපරාධ අධිරාජ්‍ය තුල සිට කතරම් සූක්ෂම ලෙස අපරාධයන් සිදු කරනු ලැබුවත් නීතිය හැම විටම අපරාධකරුට එරෙහිව යමින් අපරාධකරු අභිභවමින් සමාජයේ සුරක්ෂිතභාවය තහවුරු කරන බව තමයි මෙව සිද්ධීන් මාලාව අධ්‍යයනය කිරීමේදී අපට ඉතාමත්ම පැහැදිලි වන්නේ මෙතනින් එහාට කියන්න දෙයක් නෑ මට හෙට උසාවි දාන එතනින් තීරණය කරයි තමුන්ට මොකද වෙන්නේ කියලා ලැබෙන ඕනම තීරණය සතුටින් බාර ගන්න අවසානයේදී මෙම සිද්ධීන් දාමය අවසන් වන්නේ පීකේඩි පෙරේරා සහ සඳරසාගර යන පුජ්‍යලයන් දෙදෙනා කලත්තෑව අධිරාජ්‍යය තුල ඝාතනය කිරීම සම්බන්ධව දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසාටත් ඔහුගේ අන්තේවාසිකයින් හැටියට සැලකෙන කළු ඇල්බර්ට් අර්නෝලි සප්පුනොත් කළු ඇල්බර්ට් සහ වැලිසර්ගේ විලියම් ප්‍රනාන්දු නොත් විලිමාමා යන තුන්දෙනාට එරෙහිව මහාධිකරණයේ නඩු විභාගය නඩු විභාගයක් ආරම්භ කරමි මේ නඩු විභාගය අනුරාධපුර මහාධිකරණයේ දින 126ක් පුරාවට ඇදී යනවා මෙම නඩු විභාගයේ අවසානයේදී විත්තිකරුවන් තිදෙනාම මරණීය දඬුවමට නියම කිරීම මහාධිකරණ විසුපුතුමා විසින් සිදු කරනවා ඒ විත්තිකරුවන් අතරින් දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසා සහ කළු ඇල්බර්ට් එල්ලුම් ගහට නියම වන අතර ව්‍යවෘත භාවය නිසා වැලිසර්ගේ විලියම් ප්‍රනාන්දු නොහොත් විලි මාමාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඔහු සිර ගෙදරදීම අවසන් හුස්ම හෙළනවා මෙම අපරාධ විමර්ශනය ශ්‍රී ලංකාවේ අපරාධ ඉතිහාසයේ ඉතාමත්ම සුවිශේෂී සම්දිස්ථානයක් හැටියට සැලකුවොත් ඒ නිවැරදි. මොකද මේ අපරාධ සිද්ධිය තමයි මේක ලෝක අපරාධ ඉතිහාසයට පවා ගිය සිද්ධීන් මාලාවක්. මේ විමර්ශනයේදී පීකේඩී පෙරේරා හෝ චන්ද්‍රසාගරගේ මృత ශරීරයන් කිසිම අවස්ථාවක සොයා ගැනීමට විමර්ශකීන්ට හැකිවන්නේ නැහැ. එම මෘත ශරීරයන් දෙකම සොයිසා ඇතුළු ඔහුගේ කණ්ඩායම ඉතා කුඩා කැබලි වලට අලු බවට පත් කර විනාශ කර තිබෙනවා. මේ සිද්ධී දාමය ලෝක අපරාධ ඉතිහාසයේ සඳහන් වන්නේ මෘත දේහයක් නොමැතිව මනුෂ්‍ය ඝාතන චෝදනාව සාධාරණ සැකයෙන්තර ඔප්පු කර විත්තිකරුවන්ට මරණීය දඬුවම් හිමි කර දුන් ඒ ඉතා විරල සිද්ධීන් අතරට ශ්‍රී ලංකාවේ සිදු මෙම සිද්ධීන් මාලාව එකතු වෙනවා මේ කලත්තෑවේ අපරාධ සමූහය හේතුවෙන් කලත්තෑවේ දොස්තර සොයිසාට සහ ඔහුගේ අන්තේවාසිකයින් දෙදෙනා වන කළු ඇල්බර්ට්ටත් වැලිසර්ගේ විලියම් ප්‍රනාන්දු නොහොත් විලිය මාමාටත් විරුද්ධ ගොනුනේ මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධව චෝදනා පමණයි එහෙත් මෙම කලත්තෑව ආශ්‍රිතව සමාජ විද්‍යාඥයින් විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී හෙළි කරගෙන තියෙනවා මෙම ඝාතන සිද්ධීන් දෙක වීමට ප්‍රථම සොයිසා යටතේ සේවය කළ සේවකයන් විශාල සංඛ්‍යාවක් සාමාන්‍ය නොවන ආකාරයට මියගොස් ඇති බවට මේ මියගොස් ඇති ආකාරය ගැන බලද්දී සමහර අවස්ථාවල් තිබෙනවා සර්පයින් විසින් දෂ්ට කරන මිනිස්සු මිය ගිය අවස්ථා ඒ වගේම කැලේ ගස්වල එල්ලීලා මිනිස්සු මැරිච්ච අවස්ථා රාශියක් තිබුණා
කතාවක් තියෙනවා මේක පැතිරගිය ආරංචියක් පමණයි සොයිසා ළඟ සොයිසා සතුව සර්පයින් පවා මේ කාලේ ඔහු ඇතිදැඩි කළ බව මෙවැනි ඝාතන සිද්ධීන් සඳහා භාවිතා කිරීමට ඒ වගේම ඔහු ළඟ සේවය කරන සේවකීන් ඔහුට විරුද්ධව යන බව හැඟුණොත් ඔවුන්ව ඝාතනය කර ඔවුන් සියදිවි හානි කර ගැනීමට වනේ ගස්වල සියපන නසාගෙන එල්ලි සියපන නසාගෙන බව ඔප්පු කිරීමට පවා ඔහු සමත් වී තිබෙනවා ඒ දැන් කාලේ වගේ ජනමාධ්‍ය විශේෂයෙන්ම මුද්‍රිත විද්‍යුත්මය සමාජ මාධ්‍ය දාලා එතරම් ශක්තිමත් නොතිබූ 60 දශකයේ දොස්තර සොයිසා ඇතුළු මෙවැනි අපරාධකරුවන් අපරාධ සිදු කර නීතියේ රැහැනින් ගැලවීමට උත්සාහ කරනු ලැබුවත් නීතිය හැම විටම අපරාධකරුවන් අභිබවා යමින් මහජන සාමය ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බව තමයි කලත්තෑවේ කතරම් සූක්ෂම ලෙස සිදු කරනු ලැබුවත් මේ කලත්තෑව මනුෂ්‍ය ඝාතන සිද්ධීන් හේතුවෙන් ඒ අපරාධ සිදු කළ අපරාධකරුවන්ට නියත දඬුවම් ලැබෙන බව මෙම සිද්ධීන් මාලාව අධ්‍යයනය කිරීමේදී අපට ඉතා පැහැදිලි වෙනවා.